ගමේ ඉන්න දක්ෂයන් මේ රටේ ආර්ථික ක්‍රියාවලියට එකතු කර ගැනීම සඳහා අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය ආරම්භ කරනවා. විශේෂයෙන්ම ඒ යෝජනා ක්‍රමය හරහා රජය විසින් තමුන්නාස්දායේ ගෙවන පොලිය බාර අරගෙන බොහෝ අවස්ථාවල 100%, 50%, 60%ක් ඒ ව්‍යවසායකයන් බවට අපේ තරුණ තරුණයන් පත් කරන්නට උදව් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට උපාධියක් ලබාගත් තරුණයෙකුට හොඳ ව්‍යාපෘති වාර්තාවක් ලබා අරගෙන බැංකුවකට ගියොත් බැංකුව ඒක පරීක්ෂා කරලා 7-5ක පොලියක්වත් නැති 115ක පොලි රහිත ණයක් අපි දැන් දෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් මේ වගේ ණය යෝජනා ක්‍රම රාශියක් තියෙනවා මිලියන 750 දක්වා කෝටි 75 දක්වා මේ ණය යෝජනා ක්‍රම දියත් වෙනවා. කාන්තාවන් ඉන්නවනම් කාන්තාව ව්‍යවසායකයන් අපි රටේ ඇති කරන්න අපි විශාල උත්සාහයක් ඇති කරනවා. මොකද පිරිමින්ට වගේම කාන්තාවන්ට ව්‍යාපාර කිරීමේ දක්ෂතාවයේ තියෙනවා. කාන්තාවක් මේ ණය ලබා ගන්නව නම් ඒ අපි ලබා දෙන පොලි නිදහසටත් වඩා තවත් 100%ක් කාන්තාවන් වෙනුවෙන් ලබා දෙනවා. ඒ විදිහටම ආබාධිත සොල්දාදුවන් එහෙම නැත්නම් උපතින් ආබාධිත වෙච්ච අයත් යම් විදියකට ව්‍යාපාරයක් කරලා ව්‍යවසායකෙක් බවට පත් වෙන්නට අපි උදව් කරනවා. ඒ පමණක් නෙමෙයි විශේෂයෙන්ම තමුන්නාස්ලාගේ ප්‍රදේශයට මං හිතන්නේ විශේෂ වැදගත්කමක් තියෙන්නේ ශුද්ධ ණය කොම්පැනි වලට අහු වුණ අපේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අර ෆිනෑන්ස් කොම්පැනි ඇවිල්ලා තමුන්නාන්සලාට ණය දීලා අද ණය ගෙවා ගන්න බැරුව ලක්ෂ ගණනාවක් ඇත්තවසෙන්ම මුළු ලංකාවේ දිස්ත්‍රික්ක 13ක අපි මේ නව ක්‍රමය හඳුන්වා දීලා තියෙනවා. මේ ක්‍රමයේ අගතේ විශේෂයෙන්ම රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂයට අඩු ණයක් අරගෙන ණය ගෙවා ගන්න බැරිව ඉන්න සියලුම කාන්තාවන්ගේ ණය අපි අද ඉඳන් කපා හරින්න තීන්දුව කළා තියෙනවා. සියලුම ණය කපා හරිනවා ඒ කාන්තාවන්ගේ ලක්ෂයක් හෝ ලක්ෂයට අඩු ණය. නමුත් මේ පළවෙනි අදියරේදී මේ ක්‍රියාත්මක වෙන්නේ තමුන්නාන්සලාගේ දිස්ත්‍රික්කෙත් අනුරාධපුර දිස්ත්‍රික්කෙත් තවත් දිස්ත්‍රික්ක 11ක විතරයි. විශේෂයෙන්ම නියංගය පැවතිච්ච දිස්ත්‍රික්කවලට අපි ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. මේ හරහා තමුන්නාස්ලාට මින් ඉදිරියට මේ වගේ ණය මුදලාලිලාට අහු වෙන්නේ නැතුව ඇත්ත වශයෙන්ම තමන්ට ණයක් ඕන නම් බැංකුවට ගිහිල්ලා ලංකා බැංකුවට ගිහිල්ලා මහජන බැංකුවට ගිහිල්ලා ප්‍රාදේශ සංවර්ධන බැංකුවට ගිහිල්ලා තමුන්නාස්ලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ අතතේ ණයක් ඉල්ල ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අද කවදාවත් මේ රටේ නොතිබුණ සංවර්ධන ක්‍රියාවලියක් අපේ ජනාධිපතිතුමත් අපේ අගමැතිතුමත් දියත් කළා තියෙනවා.